විෂන් කෙයා විශ්වාසනීය දැක්ම දැන් කවුරුත් වෙනකම් මග බලන් ඉන්න ඕනේ BFCC නිවාසනය ශ්‍රී ලංකාවේ වඩාත්ම නම්‍යශීලී නිවාසනය සැලසුම මාලක නිසා ඔයාගේ ගමනට බාධාවක් වෙයි කියලා මොරිස් අංක ළඟවල තියනවා මාලක නැති වුණොත් මගේ ගමනට බාධාවක් වෙන්නේ හොඳම විහිළුව තමයි තාත්තා යාට ඕන දේවල් කරගෙන දුවටම මෙහෙම බාල්දි පෙරලන එක තාත්තා මෙහෙම කියන්නේ නැත්නම් මගේම හොඳට බඳු හොඳක් වෙන්නේ නැහැ නේ තුෂි ඔව් ඉතින් හොඳක් වෙන්නේ නැහැ තමයි මේ අහන්න ඔයා දැන් බබෙක් නෙමෙයිනේ ඔයාට ඔයාගෙන බලා ගන්න පුළුවන් ඔයාට ඔයාගෙම කියලා බිස්නස් එකක් තියෙනවා ඔයාටම කියලා ආදායමක් තියෙනවා ඔයා ඔයාගේ තනි තීරණ ගන්න මං නම් කියන්නේ ඔයා මෙහෙ ඉන්න ඕනේ නැහැ අම්මා ගාවට යන්න පොඩි යෝජනාවක් කරන්න තියෙනවා මේක ඉතින් මේ මම දුවගෙන් තමයි අහන්නේ. මොකක්ද ආන්ටි? දැන් ඔයාල දෙන කසාද බැන්දට පස්සේ මෙහෙද නවතින්න හිතාගෙන ඉන්නේ. මෙහෙ. ඉතින් හිතහංකෝ හරියට අහනකම්. දැක්කද? ඒ තමයි රියල් ලබන්න. ආන්ටි කියන්නකෝ බල. මේ ඔගොල්ලෝ කැමති නැද්ද දෝනි මේ කොළඹ අලුත් අපාර්ට්මන්ට් එකේ නවතින්න. නිදහස ඉන්නත් පුළුවන්. හා කියන්න හා කියන්න. ඔය සීරියස්ද කියන්නේ? ඔව්. එහෙම ඉතින් අදහසක් තියෙනවා. හා. ගන්න ගන්න. කොම ගන්න. ප්‍රදීසා කියන්නේ මගේ ජීවිතේ බං. මං කොහොමද ජීවිතේ අමතක කරන්නේ? කතාව ඔහොමම කිව්වේ. මඩ පාව වීලක් තිබුණා බං අසරණව දැක්කා මචං මගේ පපු හොස් ගාලා ගියා එන උදව්වක් කරවම වී අනේ මේ උඹට වඩා නම් කියන රජීසර ආදරේ මොකද්ද මොකද්ද ඒ කතාව දැන් මේ උත්තර දීපම් නෑ නෑ අත්තම් මේ මම කිව්ව යත්තම් මේ මට ඒ කතාව ඇහුණා හරිනේ මේ පුතේ ඒක නම් විහිළුවක් නෙමේ මූට මෙහෙම කියලා හරියන්නේ නෑ යත්තම් මේ හිල් වෙන ටොක්කක් යන නම් හරි. පිසු දාත්තම මේ කෙවිනම උනාට කිච්චද මූත් එක බලද්දි. ඈ ඕක මොකෙද්ද කියන්නකෝ මෙල්ලෝ රහගෙන තියගෙන ඕක මහා. කෙවින් පුතා රදීසව අතාරින්නෙම නෑ කියනවා නේද? අත්තම්මට කියන්න අත්තම් මේ ඕක කනවා රේණුක අංකල් ගෙන් කෑමක් රේණුක අංකල් අත්තම් මේ ඔකට පන්න පන්න ගහන්න පන්න පන්න. කෙවින්ට තියෙන ඉරිසියා. මේ කතාව නම් ඇත්ත පුතේ. විහස්ට හරියනවා බලන් ඉන්න බෑ. ඔව් ඉතින් ඊළමයා රාජකුමාරයා වගේ නිහිතීම. දැන් ඉතින් මෙතන හැමදේම විහස් පුතාට හම්බුණානේ. අපි මොනා කරන්න දත්තම් මේ? අනේද කියන්නේ. අත්තම් මේ මන්නම් කියන්නේ අත්තම් මේ ඕකට අපි වෙඩින් එකක් කියන්න ඕනේ. ඉන්විටේෂන් එකකුත් යවුවා නම් ඉවරයි. ආ ඉතර දේවල් වුණ නැතිද? බලමුකෝ. වෙඩින් එකෙන් පස්සේ මේ ළමයා මොකද්ද කරන්නේ කියලා. හරියන්නේ අත්තම් මේ යටි කිච්චට මොකක් කරියක් කරන්න එනවා. ඕක මට අහුවුනොත් අත්තම් මේ අත්තම් හිතාගන්න ඉතින් මං කියන්නේ අත්තම් හිතාගන්න මට අහුවුනොත් ඕක මගේ අතට ඕකට කෙලිනවා කෙලිලාකම් සර්ෆෙක් සෙල් වල ඩබල් මැජික් එකෙන් ඇඳුම් වල තද පැල්ලම් ඉවත් කරමින් කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ ලබා දෙනවා.
නිරෝගී පෑපත් සමක් සති දෙකකින් පැස්ලින් නව අංගයේ රුව සුරකින්න වෙළඳනාමය CBL සමපෝෂ දවස ජීවයෙන් අරමුණ සමබර ධාන්‍යමය පෝෂණය මොරිස් අර විදියට කිව්වද මොකද්ද මේ කොල්ලටයි කෙල්ලටයි අපාර්ට්මන්ට් එකක් කරන් දෙනවා කියලා ඔයා ඇහුවද නැත්නම් එයා හිතලා කිව්වද එයාම යන්නේ කිව්වේ එයාමට කිව්වේ මේ දෙන්නගෙන් අහලා කියන්න කියලා කෝටිපති සැමියෙක් සිටීමේ වාසනාවනේ ඉතින් ඔයාටත් මේ කෝටිපති සැමියෙක් ඉන්නේ අපෝ ඉන්නවා ඉන්නවා උන්දේ කෝටිපතිකම් ගැන ඉතින් මං කියලා දෙන්න ඕනේ නෑනේ ඌ කෝටිපතියා බැංගුවට අපිට නෙවෙයි මේ දොලි මේ පුතා කැමති වෙයිද දන්නේ නෑනේ අපාර්ට්මන්ට් එකට යන්නද ඕවානේ ඒ දවස්වලත් ඉතින් පුතා ආසාවෙන් හිටිය අර අපි ඉස්සර කුලියට හිටපු ගෙදරටනේ අර ලීනගේ භූතියගේ හොල්මන් මන්දිරේ ඔව් අනේ අපර්ණ මේ විහස්ට ඕන විදිහට නටන දෙන්න එපා හොඳේ මේ ළමයට තේරෙන්නේ නැහැනේ මේ වේ වටිනාකම් මොරිස් කැමැත්තෙන් දෙන දයක් ගන්න කියන්නේ ඇත්ත දෙන තුන්දෙනා වුණාම තේරෙව කරපු මෝඩකම් හැබැයි ඉතින් ওই විහස්ගේ ওই ගතියමට තේරුණා ඉතින් උඹේ පුතා මට අදන්න යන්න බෑනේ අයි බැරි වැරද්දක් දැක්කොත් ඒ වෙලාවෙම කියලා හදා ගන්න දුලිය මගේ කිසිම තහනමක් නැහැ හැබැයි ඉතින් විහස්ට වඩා යමක් රදීෂට නම් තේරෙනවා මොරිසුණත් ඉතින් බලෙන් උදව් කරන්න එන්නේ නැහැ නේදුලිනේ තව දෙයක් අපන්න මොකද්ද මේ ප්‍රේණුක සැරින් සැරේ මේකම අහනවානේ ඊයේ පෙරේදත් ඇහුවා මගෙන් අහනවා විහස්ට මොරිස්ගෙන් අම්බ වෙන්නේ මොනවද කියලා තින්දුලි මේ මොරිස්ගේ දේවල් තුෂීටයි විහස්සයි තමයි නේදුලි මං ඒක කියලා නේ තියෙන්නේ මේ මිනිහට ඉතින් කොච්චර කිව්වත් අහන්නේ නැහනේ අර කෙවිනේ ආපු වෙලාවේ උගේ කවුන්ට් එකේ තියෙන සල්ලි පෙන්නලානේ ඒ වෙලෙ ඉඳන් ඉතින් ඕක ගැනම තමයි මෙයා අහන්නේ බැරිලක්වත් ඔයාගෙන් ඇහුවොත් ඔයා ඒ විදිහට කියනවද අනේ මන් දන්නේ නැහැ අපර්ණා මේ හරක් බාන බන්ධනකම් මගේ හිතට කිසි නිවනක් නැහැ ළමයට උහුම කියන්න එපා බං ඉතින් ඇත්තටම බං Hello. Hey Jerem. Mama, ආවට කමක් නැද්ද? මොකද්ද ප්‍රශ්නේ? නෑ ඉතින්. මදුගෙන් අහලා එපැයි එන්න. ඉතින් මදු කොහොමද? සුදු වෙලා ලස්සන වෙලා ලෝභේ බෑවට ආපු ගමන් ගොටි කන්නේ ලෑස්ති වෙන්නේ තාම නම් අර නට්ලූස් ගතිය අඩු වෙලා නැහනේ නේද චල නිට්ටවට සුව වෙලා තිබ්බේ ඔයා දැක්ක ගම ඇවිස්සෙනවා ඒකයි මේ මේ මදු අපි දෙන්න වෙන තැනකට ගිහලා කතා කරමුද ඇයියේ නෑ මේ අපි දිනට මෙතන නිදහසක් නෑ සෙනග වැඩි ජන්දරේට නෑ ජල මෙහෙම උමනාවක් නෑ අයියෝමලා මදු එහෙම කිව්වේ මේ ලැජ්ජ බඩේ හදිච්ච කෙල්ලෙක් ඉඳා නැතු මේ මාතික තනි වෙන්න කැමැත්ත කර නෙමෙයි නේද මල්කෝ මට නම් එහෙම උමනාවක් නෑ ජල අපිට ඉතින් තනි වෙලා කතා කරන්න දෙයක්වත් නෑනේ ජෙරම් ගංගේ බයිනෝ ගුල පැත්තක වෙලා හිටපන්කෝ මම මදුත් එක බලා ගන්නවා ඔයා ජෝක් කරන අරු සීරියස් ගන්නවා හරි ෂෝක් විනාශය තමයි මේ සෝෂල් මීඩියා. දැන් කාලේ දරුවන්ට මේ සෝෂල් මීඩියා මේ ස්මාර්ට් ෆෝන් වලින් තොර ලෝකයක් නෑ. මුළු දවස තිස්සෙම කරන්නේ මේකට ඇස් දෙක උබාගෙන ඉන්නේ. ඉතින් ළමයට අධ්‍යාපන කටයුත්තකට ආගමක් දහමක් ගැන හිතන්නේම කාලයක් නෑ.
ඒක නම් ඇත්ත මහත්වරු. අත දරුවගේ නම්ම දැන් ස්මාර්ට්ෆෝන් එකට ඇබ්බැහි වෙලානේ හැමදෙරුනේ. ඒකට වග කියන්න උන මහත්වරු දෙමෝ කිය. කොටින්ම කිව්වොත් ළමයාට බට්ටික කවන්නේ ෆෝන් එකේ කාටුන් දාලා දීලානේ. ඊට පස්සේ දරුවා වැඩ කරන්නේ අවසි. දරුවට බත්තිය කවනකොට දරුවගේ අවධානය තියෙන්න ඕන බත් එකේනේ. කොහොමද දැන් ඕක සමාජගත වෙලා ඉවරයි අපි හැමදෙරුනේ. අපි දැන් ඕක කතා කරන්න ගියොත් අපි මෝඩය වෙනවා. දැන් කාලේ ළමයි කැමති නැහැනේ ඒකෝල්ලන්ගේ වැඩදි පෙන්නලා දෙනවට. මන්නම් කියන්නේ අපේ හැමදෙරෝනේ විසෙන් විස නසනවා වගේ අපි මේකේ විසඳුම හොයන්න ඕනේ මේ ක්‍රමයේ අතුරු දෙමයි. ඒකට කෙවින් මහත්තයලට මොන හරි වැඩපිළිවෙලක් තියෙනවද? තියෙනවා අපේ හැමදෙරෝනේ. අපි පන්සලත් එකතු කරගෙන තරුණ පරපුරත් එකතු කරගෙන අපි පොඩි වැඩපිළිවෙල ටිකක් සංවිධානය කරගමු. බොහොම හොඳයි. ඒ කිව්වේ දැන් මම සීල සමාදාන වැඩසටහන් වගේ වනේ. නෑ නෑ නෑ. දැනටම තේ වැඩ ටික කෙරෙනවානේ. මං කියන්නේ අපි අලුත් විදියට ඊතුම. අලුත් විදිය පින්කම්. තරුණ පරපුර මෙතනට එක්රැස් කරගන්න පුළුවන් අලුත් ක්‍රම. ඒක නම් හොඳ අදහසක්. කාලෙත් එක්ක පින්කම් පවා අප්ඩේට් වෙන්න ඕනේ අපි හඳුරන්නේ. ඒකට තමයි අලුත් ජෙනරේෂන් එක මෙතන රඳා පවතින්නේ. පෝෂණය පිරුණු කිරිසාරය සහිත උකුම උකුමෝල් කිරිතේක එයාටල් 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. තුෂියක කතා කරා. හැබැයි ඩිරෙක්ම කියන්න නම් ගියේ නෑ. මේ විහස්ල මෙතන ඉන්නවනේ. දෝ මොනවාද තුෂිට කිව්වේ? එයා දිගටම මෙහෙ ඉන්න අදහසක් නෑ වගේ. ඒ කිව්වේ? විහස් මැරි කරාට පස්සේ විහසුවේ රදේෂයි මේ ගෙදරට ඒවිනේ නේද? නැතුව? අපර්ණ විහස්ට පිට තැනක ඉන්න දෙයිය? එහෙම නොත් ඉතින් තුෂි කොහොමත් මෙහෙ ඉන්නේ නෑ. තුෂි එහෙම කිව්වද? ඒ ගැන කතා කර කර ඉද්දි තමයි විහස්ල මෙතෙන්ට ආවේ. ඔයාලා උතන මොනවද කතා වෙන්න බලන්න ඉන්නේ නැති. මොරිස් අංකල් ගැනත් මෙයාගේ හිත බිඳිලා තියෙන්නේ. ඒ මොකටද? අයියාගේ මාළකගේ ප්‍රශ්නේ නිසා. මොරිස් අංකල් කියනෝනේ මාළකගේ ඇෆයර් එක නවත්තන්න කියලා. ඔය සේරම අපර්ණගේ ප්ලෑන්ස්. කෙල්ලෝ මෙන්ටලි වටන්න හදන්නේ. ඕකමනේ කෙවින් තත් කරේ. බලමුකෝ ආන්ටි. මට පුළුවන් උපරිම දෙයක් මං කරන්න. අනේ දුව. මට මේ වෙලාවේ උදව්ට ඉන්න ඔයා විතරයි. හරිද? තුෂීට කොහොමත් මේ ගෙදර හරියන්නේ නැහැ. තුෂී ඉන්නෝනේ ආන්ටි ගාව. අනේ. ඔය ටික කොහොම හරි තුෂීට තේරුම් කරලා දෙන්නකෝ දුව. මං බලන්නම්කෝ ආන්ටි. අනේ ගොඩක් පින් වාට දුව. අපිට කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නෑ සර්. අපි හොඳ වෙලාවට අපි අලුත් ප්‍රොජෙක්ට් එකේ ඇඩ්වාන්ස් සල්ලි දාන එක පරක්කු කරවගත්තේ. මොකද ඒ සල්ලි වැටුණා නම් ඒකත් වැටෙන්නේ කම්පැනි account එකටනේ. මට මෙහෙම අදහසක් තියෙනවා සුගා. අදහස? අපිට විශ්වාසවන්තම clients ලා ඉන්නවනේ. අපි ඒගොල්ලන්ට යෝජනා කරමු full payment එක කරන්න කියලා. ඔව් සර්. කම්පැනි එකේ දැන් තියෙන අලුත් තත්ත්වේ උනත් කියන්න පුළුවන්. මං හිතනවා සර් ඒක එච්චර හොඳ වැඩක් නෙවෙයි කියලා. ඇයි? සර් කම්පැනි එක ඇතුලේ මොන ප්‍රශ්න තිබුණත් අපිව ක්ලයන්ට්ස්ලට දෙන්න හොඳ නැහැ.
මොනවුනත් මිනිසු නිස අපිට එයාලට තියෙන ඩීල් එකක් විතරයි. අපේ කම්පැනි එකේ ප්‍රශ්න අපි කම්පැනි එකම තියාගමු පිටට නොදී. කොහොම හරි මේකෙන් ගොඩ එන්න ඕනේ සර්. ඒකට තව කාලයක් යයි සුගා. දැනට මම තියෙන දේක් විකුණලා හරේ කම්පැනි එක බැලන්ස් කරනවා. කරන්න දෙයක් නැහැ. මොකද ගේම් එකකට අරින්න බෑ. සර් අපි තව සයිට් එකක් පටන් ගමුද? දැනට මේ යන විදියට යමු සුගා. මේ වෙලාවේ අපව ප්‍රොෆිට් ගැන හිතන්න බෑ. නොවැටි ඉන්න ලැබුණොත් ඇති. දුව මෙහෙන් ගියාම අමරයා තාත්තට පාළු හිතේනේ. අමරතර තාත්තට හිතේනේ. ගෙදර ඉන්නකල් පොඩ්ඩ බැරි වෙන්න බෑ. බයිනවා. හැබැයි ඉතින් දවසක් හරි මං ගෙදරින් එළිය හිටියෝ ඒත් එයාට ඉන්න බෑ. තාත්තල ඉතින් එහෙම තමයි දුන්නේ. අපි වගේ මේ ආදරේ ලොකුවට පෙන්වන්නේ නැහැ. අනික ඔයා දන්නවද? පුතාලට වැඩිය තාත්තල ආදරේ දුවලටලු. ඔය කිව්වට ඉතින් මටත් තාත්තගෙන් බැනුනා හා ඉන්න බෑ. හැබැයි අපේ අම්මයි තාත්තයි නම් කැමති අපි මෙහෙ ඉන්නවට. එනවාට මම නම් කියන දෝනේ මේ කසාද බැන්දට පස්සේ ටික කාලයකට හරි තනියම ඉන්න එක තමයි හොඳ. ඒ නිදහස ප්‍රේම භුක්ති විඳින්න. හැබැයි ඉතින් මේ විහාස්ගේ මියුසික් වැඩ අරේන්ජ් කරගන්නත් තියෙනවා. එයාට ඒ දේවල් ගැන සතියකින් දෙකකින් විතර හිතන්න පටන් ගන්න කියන්න. මොකද ඊට පස්සේ අපි කවුරුවත් ඔයගොල්ලොන් කන්ට්‍රෝල් කරන්න එන්නේ නැහැ. එහෙම කියන්න එපා ඉතින්. ඉතින් ඒක එහෙම තමයි. එයා ඉතින් ඔයගොල්ලෝ හරීම වාසනාවන්තයි දෝනේ. ඔයගොල්ලන්ට කවදාකවත් කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඕන දෙයකට අපි හැමෝම ඔයගොල්ලෝ බලා ගන්න ඉන්නවනේ නේ. කෙවින්ගේ කතාවට නම් ආමුදුර හොඳටම පැහැදුනා. මම කතා කරපු දේවල් හරි නේද ඉස්සෙ? හරියටම හරි. හරියටම හරි. කෙවින් පොයින්ට් එකකට කතා කරනවා. දැන් ඉතින් ওই කතා කරපු දේවල් ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. අනිවාර්යෙන්ම. මේ කෙවින් ප්ලෑන් එක හදන්න. මම ප්‍රතිපාදන හොයාගන්න. හැබැයි මම කැමති මේ දෙයට වෙන්දේසිවත් ළමයි ගාව ගන්න නැතු ඉන්නවා. ඒ මොකද? හේතුවක් ඇතුව මං කියන්නේ. හැබැයි දැන් මේ වෙනකොටත් අපිට බහැලා වැඩ කරන්නේ ළමයි ටිකද? හරි. ඒ ළමයි කොහොමත් අපේ පැත්තට ඉන්නවනේ දැන්. මං කියන්නේ මුලින්ම මේ ගමේ මිනිස්සුම එකතු කරගෙන මේ වැඩේ පටන් ගන්න ඕනේ කියලා. මොරිස් වැඩි ඉන්වෝල් වෙන්නේ නැහැ. ඒ කම්පැනි වලට මොරිස් තැන්න ඕනේ නැහැ. සල්ලි ගලාගෙන එනවා. ඒ ක්‍රම වේදේ හදලා ඉවරයි පොලිස්. හැබැයි මට මාලකව අමතක කරන්නත් බෑ. තාත්තා ඉතින් එහෙම කරන්න කිව්වේ නෑනේ. ඇයි ඉතින් මං අවුරුද්දක් බලාගෙන ඉන්නේ? මට මේ ප්‍රශ්නේ විසඳගන්න වෙයි. තමුන්ට ආදරේ කරන්න නැති කෙල්ලෙක් පස්සෙන් ගිහින් හිතේ සැනසීම නැති කරගන්න එපා. මිනිසුන්ට ඔය විහිළුවක් වෙයි. කෙලවතරලා දාන්න. ඔයාගේ ගමන ඔයා යන්න පුතේ. තමුගේ තාත්තේ තියාගන්න.